අයිබෝන් අද Canon 7200 lens එක ගැන වීඩියෝ එකක් කරන්න ආවේ Canon 7200 lens එක කොහොමද හරියට පාවිච්චි කරන්න කියලා. ඉතින් පොඩ කැලේට ආව ළඟ තියෙන එහෙම එනකොට මෙන්න මේ යාළුවා අපිට හම්බුණා කැලේ වැඩලා ඉන්නවා. ඉතින් මෙයාගේ අම්මා අපිට හොයාගන්න බැරුණා. ඉතින් මම තීරණය කරා මෙයාව පොඩ බලා ගන්න කියලා. ඉතින් මෙයාගේ අම්මව හොයාගන්න පුළුවන් වුණොත් අපි මෙයාගේ අම්මට අපි මෙයාව බාර දෙනවා. ඉතින් ටිකක් බයලා ඉන්නේ මුලින්ම මිට වැඩිය බයලා හිටිය දැන් නම් ටිකක් මට හීල වෙලා වගේ තියෙන්නේ. ඉතින් අපි බලමු Canon 7200 lens එක කොහොමද හරියට පාවිච්චි කරන්න කියලා අපි මෙයත් එක්කම වීඩියෝ එක කරන්න හදන්නේ. මේ තියෙන්නේ මගේ Canon 7200 lens එක Canon 7200 IS2 lens එකක් මයි ගාව මේ තියෙන්නේ. ඉතින් මේ lens එක මිලදී ගත්තට පස්සේ තමයි මේ lens එක හරියටම පාවිච්චි කරන්න කොහොමද කියලා මම ඉගෙන ගත්තේ. ඉතින් මූණට පයින් වගේ පණි මූ මාරු විදියට යාළු වුණානේ. යාළුවෝ දැන් ටිකක් යාළු වෙලා වැඩි වගේ නිකන් පොඩ කරදරයි වගේ දැන් නම් මට කනවා මාව. ඉතින් ඔයාලා දන්නවනේ Canon 7200 lens එක කිව්වට පස්සේ ෆොටෝග්‍රැෆර් කෙනෙකුට නැතුවම බැරි lens එකක්. ඉතින් lens එකේ quality එක ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ ඔයාලා දන්නවනේ. ඉතින් මම මේ හදන්නේ lens එක කොහොමද හරියටම හරි විදියට පාවිච්චි කරන්න කොහොමද කියලා පෙන්වන්න හදන්නේ. lens එකේ තියෙන option ටික තමයි අපිට හරියට බලා ගන්න ඕනේ කොහොමද කරන්න ඕනේ කියලා. ඉතින් යාළුවත් ඉන්නවා මේ lens එක උඩට වෙලා ඔන්න. ඉතින් අපි බලමු lens එක හරියටම පාවිච්චි කරන්න කොහොමද lens එකේ option ටික හරියට කොහොමද පාවිච්චි කරන්න කියලා දැන් අපි බලමු. මෙතන මුලින්ම තියෙන option එක බලුවොත් මේක focus හා සම්බන්ධ option එකක්. මීටර් 1.2ත් මීටර් 2.5ත් අතර තියෙන object එකක ෆොටෝ එකක් ගන්නව නම් ඔයා මේක ඒ පැත්තට දාන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙනවා අනන්තේ mark එක, එහෙම නැත්නම් infinity mark එක. මේ පැත්තට දැම්මට පස්සේ මීටර් 2.5ට වැඩි දුර තියෙන ෆොටෝ වලට තමයි ඒක support කරන්නේ. ඒක හරියට දාන්න ඕනේ නැත්නම් හොඳ sharp ෆොටෝ එකක් ගන්න බැරි වෙනවා. ඊට පස්සේ දෙවෙනිට තියෙන ඔප්ෂන් එක ඔටෝ ෆෝකස් මැනුවල් ෆෝකස් එක ඒක ඔයා දන්නවා. ඊට පස්සේ තියෙනවා තුන්වෙනියට ස්ටේබලයිසර් එක ඔන් කරන්න ඔෆ් කරන්න ඒකත් ඔයා දන්නවා. ඊට පස්සේ වැදගත්ම දේ තමයි ස්ටේබලයිසර් මෝඩ් එක 1 කියලා තියෙනවා 2 කියලා තියෙනවා. මේකේ ස්ටේබලයිසර් 1 එක තියෙන්නේ හොරිසොන්ටල් ඇන්ඩ් වර්ටිකල්, ඒ කියන්නේ සිරස් සහ තිරස් දෙපැත්තටම කැමරාව ඔයාහා කැමරාව චලනය වෙනවා නම්. හැබැයි ඔයා කැප්චර් කරන ඔබ්ජෙක්ට් එක චලනය වෙන්න බෑ, කැමරාව විතර චලනය වෙන්නේ. ඒ ඔප්ෂන් එකට තමයි ඒ විදිහට ස්ටේබලයිසර් මෝඩ් 1 එක තියෙන්නේ. ඒ කියන්නේ ඔබ්ජෙක්ට් එක නිශ්චලව තියෙන්න ඕනේ. මෝඩ් 2 එක දැම්මට පස්සේ ඔයාට පුළුවන්කම තියෙන්නේ චලනය වෙන ඔබ්ජෙක්ට් එක ෆොටෝස් ගන්න. ඒ කියන්නේ ස්ටේබලයිසර් 2 එක දැම්මට පස්සේ ඒක සපෝට් කරන්නේ චලනය වෙන දේවල් වලට තමයි. ඒ මෝඩ් දෙක හරියට පාවිච්චි කරන්න ඕනේ නැත්නම් හොඳ ෆොටෝ එකක් ඔයාට ගන්න බැරි වෙනවා. ඒ වගේම තමයි Canon 7200 lens එකක් පාවිච්චි කරනවා නම් shutter speed එක ටිකක් වැඩියෙන් තියාගන්න, ඒකත් වගේ බලා ගන්න. එතකොට හොඳ sharp ෆොටෝ එකක් ගන්න පුළුවන් වෙනවා. ඔන්න ඉතින් ඒ විදිහට Canon 7200 lens එක කොහොමද හරියට පාවිච්චි කරන්න කියලා මම මේ වීඩියෝ එක ගලේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. අපිට මෙයාගේ අම්මව නම් හොයාගන්න මම හිතන්නේ පුළුවන් වෙයි කියලා. ඉතින් අපිට මට මෙයා ගෙදර අරන් යන්න වෙනවා. ඉතින් මෙයා කැලේ තනියම දාලා යන්නත් බෑ පවුනේ. ඒක නිසා ඉතින් ඔයාලට පුළුවන් නම් මෙයාට නමක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මෙයාට මොකක් හරි ලස්සන නමක් දාන්න, අපි මෙයාට නමක් දාමු. මෙයා ආපහු පෙන්වන්න මම වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ආපහු වීඩියෝ එකකින් හම්බෙමු. කින් එන්න සුබ දවසක්. ජය වේවා.